ඇතුළ මේ අවස්ථාවේදී මේ රටේ තියෙන තත්ත්වෙත් එක්ක ඇත්තටම බලපාන්නේ නැති නිසා අපිට ඕන සත්‍ය වශයෙන් මැතිවරණ අවශ්‍ය රටට. ජනමත විචාරණයක් සඳහා වූ අවස්ථාව අවශ්‍ය. මැතිවරණයක් අවශ්‍යයි. නමුත් මේ පළාත් පාලන මැතිවරණය කියන එක රටට අවශ්‍ය දෙයක් නෙවෙයි. කුමක් හේද? සංවිධානාත්මක දේශපාලන මංකොල්ලකාරයන් විසින් මංකොල්ල කණු ලැබ අද බංකොලොත් රාජ්‍යයක් බවට ලෝකයේ ප්‍රධානතම හිඟන්නේක් බවට පත් වී සිටින පරිසරයක් යටතේ පවත්වනු ලබන පළාත් පාලන මැතිවරණයෙන් ශ්‍රී ලංකාවට ඇති වැඩේ මොකක්ද? ශ්‍රී ලංකාවට ලැබෙන ප්‍රයෝජනේ මොකක්ද? කිසිදු ප්‍රයෝජනයක් නැහැ. දැන් මේ ආර්ථික බර උසුලා ගන්න නොහැකි අවස්ථාවක තවත් 8000ක් කට්ටිය අරන් එනවා මහජන නියෝජිතයෝ කියලා. ඒගොල්ලන්ටත් මහජනතාව නඩත්තු දෙන්න ඕන නේද? මේ නඩත්තු දෙන්නේ කිනම් ප්‍රයෝජනයක් සඳහා? මොකද ඇතිවන යහපත පළාත් පාලන ආයතනව අක්‍රීය වුණා කියලා රටට කිසිදු අයහපතක් අලාභයක් වෙලා නැහැ. පළාත් සභා අක්‍රීය වෙලා දැන් අවුරුදු 10කට වැඩි කිසිදු අලාභයක් රටට නැහැ. පළාත් සභා අක්‍රීය නිසා රටට ලාභයක්. මේ අවස්ථාවේ ඇත්ත වශයෙන්ම අවශ්‍ය කරන්නේ මහමැතිවරණයක්. මහමැතිවරණයක් මගින් තමයි රටේ මහජන මතයේ නියෝජනයේ ඇතිව ශක්තිමත් රජයක් නිර්මාණය වෙන්නේ. IMF ආදී ලෝක සංවිධාන අපේ රටට බල කරන්නේ ස්ථාවර මහජන මතයක් නියෝජනය වන ආණ්ඩුවක් පිටව ගන්න. අන්න එතකොට තමයි අපි ආධාර මුදල් දෙන්නේ. ටයි කෝඩ් ඇඳගෙන ඉංග්‍රීසි කතා කළ පළියට ලෝක ජනතාව අපට උදව් කරන්නේ නැහැ. අපට උදව් කරන්නේ මහජන මතයේ යම් ආකාරයක නියෝජනයක් තියනවාද, ඒ මහජන මතයේ නියෝජනයක් ඇති රාජ්‍යයකට තමයි ලෝකය උදව් කරන්නේ, සහයෝගය දෙන්නේ. ඒ නිසා අපි පැහැදිලිවම කියනවා මේ යෝජිත මැතිවරණය, මේ යෝජිත පළාත් පාලන ඡන්ද වැඩපිළිවෙල නම් රටට කිසිදු ප්‍රයෝජනයක් නැහැ. අත්‍යවශ්‍ය වන්නේ දැන් මේ වන විට ජනාධිපතිවරයාට බලය තියෙනවා මාර්තු මාසයේ වන විට පාර්ලිමේන්තුව විසුවන්න පුළුවන්. මාර්තු මාසයේ වන විට ජනාධිපතිවරයාගේ බලතල යටතේ පාර්ලිමේන්තුව විසුරුවා හැර මහජනතාව කැමති ආකාරයට, මහජනතාවට රිසි ආකාරයට මහජන නියෝජිතයන් තෝරාගෙන ශක්තිමත් රාජ්‍ය පාලනයක් නිර්මාණය කිරීම සඳහා වූ පියවරයි ගත යුත්තේ. ඒ හැරෙන්න මේ රට තවත් අගාතයට පත් කරන බොරු මවාපෑම් මායාකාරී වැඩ අපේ IMF ආදර අපිට ලැබුන් නැතොත් ඉදිරියේදී මොකද දැන් අපිට වෙන තත්ත්වයකට? අද නෙවෙයි හෙට, අද නෙවෙයි හෙට. අපේ පාලකෝ කියනවා IMF එක දෙන්නේ බය දෙන්නේ හෙට නැත්තම් අනිද්ද දෙනවා දෙනවා දෙනවා. සත්‍ය වශයෙන්ම දෙන්නේ නැහැ. IMF වෙන කිසිදු ලෝක සංවිධානයකින් ශ්‍රී ලංකාවට ස්ථාවර ආකාරයේ ණය සහනාධාරයක්වත් ලබා දෙන්නේ නැහැ. ඒක තමයි අපි දන්නා ජාත්‍යන්තර තත්ත්වය. ඒක තමයි ඇත්ත. ජාත්‍යන්තරයෙන් උදව් ගන්න නම් අනිවාර්යයෙන්ම මහජන මතයේ නියෝජනය කරන ශක්තිමත් ආණ්ඩුවක් ශ්‍රී ලංකාව තුළ සිටුවාද කියලා. එයින් මෙහා කිසිදු ආකාරයක ජාත්‍යන්තර සහයෝගයක් නම් ලැබෙන්නේ නැහැ. Thank you.